ැ වර්තමාන ආණ්ඩුව ළමයින් සම්බන්ධයෙන් අනුගමනය කර පටිපාටියය බැලුවම බරපතල විකාරශාග තත්ත්යක් ඇවෙලා තියෙන්නේ. අපි ැක්ක පෞගිය සතියේ යුනිස් සංවිධානයේ දකුණුවාසියාවේ ප්‍රධානියාවන ජෝජ වර්ශේෂා ඇජයි කියෙන මහත්නයක් පැහැදිලි ප්‍රකාශයක් කළ මොකක්ද ලංකාවේ, ළමයිගේ මන්ද පෝෂණය අතින්ගත් තම එකගොල ලෝකේ අයවැනි ස්ථාන්ටෙන් අය. ඒවගේම දකුණුවාසියාවේ දෙවනිස්ථාන්ටෙන්වාය ඒවගේම. ළමයි නින්දට යන්නේ රෑට නොකා පව්වනිද මොනවද කන්නේ කියෙක්ත් නොදැන්න කියලා කිව්වා. තැ මේක බරපතල ප්‍රකාශයක් ඇද අපිදන්නවා මේ වෙනකොට ළම මන්ද පෝෂනය තත්්‍ය යෙන බරපතන ගම. ඒවගේ ම අපිදන්නවා විශේෂයෙන්ම පාසැල් නයෝජනය කර ගරු ස විදවද නෝජනක ෘතිය සමතියක් ඇට අපිට වාර්තාාවෙන පැහැදිලීම පාසැල්ලි. පෙරවර්ව තියෙන උදහස උදහසන රැස්වීමේ ළමයි කලන්තේදාල වැටන ප්‍රමාණ ඩියලා තියන්න. එවගේම ළමයි ගේන ආහාර ඉත්තාම පෝෂණය නොගන පෝෂණය අතින් ඉතාම බාල ආහාරගේන්නේ. එ ළමයි සමාර්ලමයි කෑමගේනෙනෑ. සමාර පාසැල්ල අපිදන්නව විධ ව්‍යාපෘතිි්‍රාතිගෙන මේ වෙ වන්න කොට ගුරුවර විසින්. ලමයින්ට ආර ලබා දෙල ්‍යාපෘතිය කෑන්නෙ එක්කො පෙට්චියක ගුරුවරේ අමතර කෑමක ගල්ල දයනවා එමන කෑ බැංකුව කල බත් පසල න වගේ වි නම්ොලින් විධ ව්‍යාපෘතිය මයින්ට කෑම ලබ දීම සඳ. නමුත් මේක ගුරුන්ට කර ෑ ොක ගුරන්ට කරනව ගුරුරුට තාතම ආර්ථිකයඇති පල්ලයා මටමකකින්න. ඇේතරල මේ වගේ අපි ප්‍රායෝගි මෙට දරෝ බරපතල. මන්දපෝෂණ තත්ත්යක, නියමිත ආහාර ලබා ගැනීම නොහැකි තත්වයක සිටින තත්ත්වයක් තුළ. ආණ්ඩුවේ බලධාරීන් නිරන්තරයෙන් කියන්න පටන්ගරන්ති නවා. මේ යුනිසේ් වාර්ථාව බොරු ලංකාවේම මන්ද පෝෂිණ තත්වයක් නෑ ලංකා විත්‍යෝපියාව වගේ ළමයි මැරෙන්න්නෙ නෑ මෙවැයි කතාතමයි කියන්නේ. අපි අත්තරම කණගාඩනවා සෞඛ්‍ය මාත්‍යංශයේ ලකම් ජනකස්්‍රී චන්ද්‍රගුප්ත මමාතත්්‍යයක්ගේ. ඉහ ප්‍රකාශේ. ඕු සදාන් කරනවා නිෙේ පර්ථතඔක්කම් බරු අපේ ලංකායි ලමයිට මන්ද පෝෂණ තත්යක් නෑ ලමයිට මේ තත්තය චරන ගත්තන ඉදිරියේදී. ඉති මේ වගේ මේ කාවත මේ සුද්ධ කරන්නේ. දැම් ලමයි මේ ඇත්ත යථාර්ථය වහල. සම්පූර්යම මේ නිලධාරින් කරන්නේ. මේට දරුවන්ම සම්පර්යම අධ්‍යාපන පිටම කරනදි කියලා පියානෝ ොද අපිදන්නවා මන්ද පෝෂණ අත්ය තුල විශෂයෙන්ම දරුව කෘෂවෙනවා. ඔුට ඔගේ ොලේවර්දනය අඩිුවෙනවා ඒවගේ මොන්ට අධ්‍යාපන ලාගැනීම හැකියාව නැතියෙනවා ති බණනපතර අරබූති්‍ය නාකදේ සම්බන්ධෙන් තියෙන්නේ. ති මේක ජාත්‍යන්තර සංවිධාන දකළ කතා කරේ. ඇතුරම ජිනිසේ් සංවිධානය පැහැදිලියොව කතා කරලා කිවේ ලංකාව සම්බන්ධයෙන් අරමු දෙලක් කදලා. මේ ලංකාවේ ලමයින්ට්‍රේේ පෝෂන ප්‍රශ්න ිසතුමක් ගන්න යොුන් සූදානගුණි. එතකොටද මේ ලංකාවේ මේ බලධාරී යුනිසේ පවාර්තා බොරුවූ ඒම දෙයක් නෑකි කියලගේ නවා නමුත් පලාායෝගිකය අපි අදක්න එමද ඇත්ත කියලා. එවගේ අපි දැක්කද ඒ දවස පැදිලම ලමල් ලමෝ ලම රෝග විශේෂක්නම ඉද්‍ය දීපල් පෙර මාත්‍ය. පැහැදිලි ප්‍රකාශයක් කිය කරා. ඔවු සන්ධාන කරපුදේ තමයි මාස කොලාාකට ආසන්න කාලයක් ඔවුන් කරපු සමීක්ෂණය තුළ. ලමයි රිද් ර ෝ ල් දරුව රප න්ද පෝෂන තත්ය න සමරයි මන්ද ෝ ෂන තත්වේ ධි න්ද පෝෂන තිවර මන්ද පෝෂන අත්්‍යයෙන් දරුව ර් ාව න් කල. හතකොඩ දැන් ප්‍රාಯෝගික වෛද්‍යවරරු මේ බෙහත් කරරය මෙම ප්‍රකාශරන. පසැල් ගුරුවර වි ල්පතිවර ප්‍රකාශ කරනවා දැන්ේ මන්ද පෝෂන තත්්‍යය තුළ මයින් බරපතල දිර ආ ගේ ප කිය ොැෞ රින්. කතාව කියන්නේ මද සෞඛ්‍යමාත්‍යශයේ ඇමතිවරයා වෙනව මේ කතාරනන්නේ ඇමතිවලට කිවල ඇමතිවරයා කිවල්ල මේ ාර්තා බරු කියල ඒම උන්නම වෙන්නම කද දරුවන්ට පෝෂණය ලබාදීම වැඩ පිෙනිවෙල අදන්න නැතිකයි වෙන්න. අපි අපි අධ්‍යාපන ඇතිතරගේ ලිමක් කලා යුනිේ වාර්තාව සම්බන්ධයෙන්. ඔබ ගන්නා ක්‍රියාමාර්ගෙ මකද කියල අපිට කියන්න කියලා. නමුත් මේ වෙනගගේම ක්‍රියාමාර්ගයක් නෑ. නමුත් පාර්ලිමේන්ත අපි ැක පුදේමක්ද. පාර්ලිමේන්තිය මේ රජය වෙනුවෙන්. මේ මන්ද පෝෂි ත්ත කියෙනන කතාකරව සිස්සිල්ල ජය කොට්ටි කියන්න. අන මංචිවරැ කියව් ප්‍රකාශ දෙයක්කම නෑයන.ඒ එකබේ බහයනන්නකයි. ඔහු සඳාන් කරනවා මේ දරුවන්ටේම මන්ද පෝෂන තත්වයක්ක් නෑ ඒ මේ වාර්තා බොරු ගත් දෙදස්දාසේ වාර්තා එතකොට ලමයින්ට යා කියන විදිට කැඳ දුන්නම හරි. එඒකර අපිට පුළුවල්ලු ලංකාවටම ැද දෙන්නගෙන. ඒ අරු දේශී වෛද්‍ය ඇමතිවරයා ඉන්න කාල කැද දුන්නද. දන්න පුළුවන්ගුණනාද. අ දැ කියන ැ න එතකොට අඩුගාන ලංකාවේ ඩොල දරබෝද ඇතිබු නෑ එතකොට ැ දුන්න දැක ැද දුන්න ප්‍රශ්ි නල ඒක ස ධාන් කර කාරන ංන්සා පැල්ලවලින් නිෂ්පාදනය කරන බෙහතක් ති න ඒක දුන්න මත්තරිලු අපි කියන්න මේකයි. මහත්තයෝ මේ වෙලා මේ ප්‍රශන කවශ වන්න. ඔබ දරුවන්ගේ ජීවිිතක සල්ලංකරනටේ අපිදන්න්න මේකයි සිරල ජයොටික ප්‍රශයක් නැවෙයි. මේක ආන්්ටුවේ මතේ මේ කතය කරන්න. ක උත්තරදන්න. මේ මන්ත්‍රවරු මත්තුකරාම ප්‍රශ්්‍රය ඒ පිළිබඳ සාකච්චා කරන්නට දරුවන් මන්ද පෝෂන ත්ය පිලිබඳව සාකච්ඡා කරලා විසඳමක් ලබාදීමේ දී ආණ්ු පක්ෂි පක්ෂම සියල දලාම කවවෙලා කරල ද ද ුන ො ඉස්සල්ලම පිගන්න නොනේ ත් යවා කියල පිල්ි රට පි මක්කදරන්න. මේ කියන්නන්නේ ඒම තත්වයක් නෑ කියන්නේෙ. මොකද අපි අප නවත නවත කියනවා දරුව බරපද අරබූදයකන්නේ. මේක පැහදිලේ මනාගතයට බලපානු විශේෂයෙන්ම දරුවවාන්ගේ මේ රෝගිතත්තේ දරුවන්ගේ ප්‍රතිශක්ති කරන හිනවීම මේ සියරු දේවල් අනාකතෙන බලපාන්නෙ. අපිදමදැන් අනාගතයේදී මේ දරුවන්ගේ දැනුම අඩුුවන්න පුළුව ැනම ග්‍රහණය කරගන්න ඇකයා වඩු වෙන්න පුළුවන්. එතකොද මේ පාසෙේ ගැන්නීීම කටිතුුවලට මේ එක බරපතල බලපාන්න පුලුවන් එකෙ අපි කියනවා වහම මේ ප්‍රශ්නයට පවිෂසන්ඳමා කටිනෙන් ලබාදන්න ක කියලලාිදැක්කදැම් පවගගේ දවස්සල චීනෙන් ආල්දුන්. ගේ ි දක් ම ග දැ දැ රට මයි දැන්තිෙන්න නමු ද නිසෙ ක් දර කව ර ොැ ද ොල් න ත් යක් න මයි ී න ර පතල ප්‍රශ් ිදන ේ කොට මරටේ ජනතාව වගේ අපි න පාන් රාත්තල ඉදම්. සියලු දේ එකට තුනකින් තුළකටට වැඩි වෙලා තියෙන්නේ. එඒගේ මේක බරපතල ප්‍රශ්යක් මිනිසුට ජීවක්ත්තීම.ඒවගේ ප්‍රවාහණය බරපතල ප්‍රශ්නයක් කද පාසලට දරුවන් එන්න විදික් නෑ. ප්‍රමාාණ ගාස්තු අධිකයි පවල මයි තුන්දෙටියොත් කො වන්නක ප්‍රශ් ති යික මයක්ගේ වැන්කට අ්‍රදාහස දොස්දා දක්වා ගියොත් තුන් දෙනාට කියීියක් ැනවද. එතකට ැ මේ අඩුවා බස්සල යනකොට දවසට අසේ නක් එක්දා සි දක්වා යනවා ැම මේ රුවරට දරන්න ෑ ප්‍රවාන යද. එතිකොට දැන් ඒවගේ පාසැල්ල යෙදවම්මල්. විශාල වශයෙන් වැඩිවෙලාතිනක්ත් පොත්තේ ඉන්දම් සියලුද ආසිට කොලේ ඉදම් අඩි ූල ඉදම් සියල්ල වැඩිවෙලාතියෙන්න්න. අද දෙමවපියන්න මෙ දරන්න බෑ. එතුකට පාසට කිමදයක් මිලදීගන්න වැඩදත්තර දෙමපිය පත්තල සත්තු කොටක් ිලදීගන්න ෑ රිදිිකඇල්ලක් මලදීගන්න බෑ මේ සියල්ල වැඩිවෙලාතියේදති පඩි වැඩිවෙලානෑ දෙමවපියන්ගේ පඩි නැතුව දීවතන ගොවියෝ කම්කරුවඉවගේම. ඒ දර ද්‍යාන බව ප්‍රශ්න පිද ඉ අධ්‍යාපන ති සියල බවල ප්‍රශ් මයි මන්ද පෝෂන තත්තේ. මේ මන්ද ෝෂණ තත්වයට විසඳමක් ලබාදීම වෙනුවට මේ ආකාරෙන් විධ ප්‍රකාශකිරීම වත්තික වීලු කිරීම බරවද ප්‍රශ්යන් අපි පැහැදිින්. ජය ල්ි රම ශේෂෙන් අධ්‍යාපන මතිවරයාගෙන්වාහමේ ප්‍රශතුමක් ලබා දෙෙන්න්නවනේ ප්‍රහන සන් මිතුම ලලාාදන ු ලබදනන්න දැම ලා පිට ැ කදරන්න පෙල පො දන සම්න්දන නම ද ඉදයානුක ඩට ලයින්ඩෙන් අපිට සල්ලියම කොලාහේන කොළහම්පුනා පොද්ගාන ඔයි කියන්න නැමලේම පිටටින්දාය කරන්න නමුත් ලමයි සම්බන්ධයෙන් මීට වඩා අවධානක්තොම කරන වගේම කඩනේ ප්‍රශමක් ලබදනෙම නැතිවනොත්දන්නේ මේ එක දිග දිගට යනෙ. ඒ නිසා අපි පැහැදිලියමකිනම් ඇබැයි මේ ආන්ඩුවට මේ කරන්න බෑ. මේ ආණ්ඩුවට කිම ප්‍රශ උත්්‍රරදන්න රණනිල් විික්්‍රමසිංහ රජපක්ෂ ආන්ඩුවට කිසිම දෙයක් කරන්න බෑ ඔවන්න පිිය රන්තිනේ ප්‍රශ්යක් වන විසුදන්න බෑ කියල. එවන මේ දරුවන්ගේ ප්‍රශ්නය බරපතලයි මේරට අපි දන්නවා දුණවාසියාවයි ගුඩාක් කලාට කතා කරප දෙයක් තමයි. අපේ ශක්ෂනතාව ඉලමට්ටම තියෙ සිරසුවගට මටමකා පේතිෙන් ලකාේ ශක්ෂනතාව. සියල්ල කඩා වැටනු අනිවාර්යම. අපි දැක පව්ගේ දවස්සල බංගල් දේශය අග්‍රමාතිවර ඇත්කිව වවා අපි ංකාවගේ තත්ත්කට යන්න එක අද ලංකාව සම්පූර්යෙන් බංකොලත්තරලා විතරන්නවෙයි සම්පූර්යම සෑමාතීම පල්ලයාට දාලාතියන්නේ පිළි ගැනීම තින්. අධ්‍යාපන යළ මට්ටපති බධ්‍යාපන වෙද කඩාවැැටන් එට දෙෙන්න්න දෙපාකිලම පැ දිලිවම කියේනවා මොකද අපිට පේනවා ඉදිරියේදී පාසැල් ඔල එන ළමයි කඩාවැටන්න පුළුවන් අඩුවන්න පුළුවන්. මේක ඉදිරි අධ්‍යාපනල බරපතලු බලපාන කෙන කාරාව අප කියන්න ඕේදනිව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.